අයිබෝන් අපි 225න් හම්බ වෙන්නේ අදත් මහජන නියෝජිතයෙකු සමගින් එක්ව සාකච්ඡා කරන්නට. අද අපි ආරාධනය පිළිගෙන 225 සමගින් එකතු වන්නේ පුතලම් දිස්ත්‍රික්කයෙන් සමග ජන බලවේගයෙන් වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා. අයිබෝන්. අයිබෝන්. ඔබතුමා නිරන්තරයෙන් අපි දකිනවා විපක්ෂයේ ඉඳගෙන බොහොම ක්‍රියාශීලී චරිතයක් විදිහට වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාදාමයන් විවේචනය කරමින් බලවත් විපක්ෂයක් නැත්නම් ක්‍රියාකාරී විපක්ෂයක් ගොඩනගන්නට උත්සාහ කරන දේශපාලකයෙක්. ඊට කලින් මම ඔබගෙන් අහන්නට කැමතියි ආණ්ඩු පක්ෂයේ ඉඳලා විපක්ෂයට එන්න සිදු වුණේ ඇයි? ආණ්ඩු පක්ෂයට ඉඳලා විපක්ෂයට එන්න සිද්ධුනේ මේ 225 වැඩසටහනේදී පළමුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඒකට හේතුව තමයි එදා යහපාලන ආණ්ඩුවේ තිබිච්ච සමහර වැරදි ඊළඟට යහපාලන ආණ්ඩුව ඇතුළේ තිබිච්ච කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලත් එක්ක තමයි මම හිතනවා අපිට විපක්ෂයට එන්න සිද්ධ වුණේ. දැන් වර්තමාන ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරනකොට මේ විපක්ෂය පිළිබඳව සාකච්ඡා කිරීමේදී බොහෝ වෙලාවල් වලට විපක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාව කියන්නේ ශක්තිමත් විපක්ෂයක් බවට තාමත් පත් වෙලා නැහැ මේ විපක්ෂය කියලා. බොහෝ කරුණු කාරණාවලදී පාර්ලිමේන්තුව තුල හඬ නගනවා තමයි. නමුත් සමහර කරුණු කාරණාවලට අවබෝධකින් තොරව කටයුතු කරනවා වගේ කියන කාරණයක් ජනතාවගෙන් එනවා. චෝදනාවක් විදිහට එනවා. නෑ පළවෙනිම කාරණේ කියනවා ජනතාවගේ 69 ලක්ෂයක් පුංචි වැරද්දක් කරා මේ වෙලාවේ. මොකද 69 ලක්ෂයක් වැනි මහා 3/2ක බලයක් මේ ආණ්ඩුවට දෙන්න නැතුව තිබුණා මං හිතන්නේ. තමයි ජනතාව එතනදී ජනතාවගෙන් පොඩි වගකීමක් පැහැර හැරුණා. මම දන්නේ නැහැ මොන හේතුව මත 3/2කට එහෙම බලයක් දුන්නාද කියන එක. ඒ බලයත් එක්ක ආණ්ඩුවේ ගොඩනගන සියලු දේවල් කඩන්න බෑ අපිට පාර්ලිමේන්තුවක් තුල. හැබැයි අපිට හඬ නගන්න පුළුවන්, වැරද්ද නිවැරද්ද කියලා දෙන්න පුළුවන්, හරිමකට යන්න කියලා අපිට කියන්න පුළුවන් ආණ්ඩුවට. ඒ වගේම ජනතා හිතවාදී අදහස් ටික අපිට පාර්ලිමේන්තුවේ දෙන්න පුළුවන්. පිටතත් දෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ පාර්ලිමේන්තුවේයි පිටතයි අපි දුන්නා කියලා ආණ්ඩුවට අපේ දෙයට අහුම්කම් දෙන්නත් පුළුවන්, එන්කොන් නොදී ඉන්නත් පුළුවන්. මොකද හේතුව ජනතාව විහිං 3/2ක බලයක් ලබා දීලා තියෙනවා. මෙතනදී විශාලම වැරද්ද කරේ යහපාලන ආණ්ඩුවත් එක්ක හිටපු ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ බහුතර කණ්ඩායමක් ඡන්දේ ප්‍රකාශ කරේ නැහැ ඒ ගිය පාර ඡන්ද වෙලාවේදී. ඒ අය තමයි මම හිතන්නේ වැඩිපුරම වක්කයෙන් බාර ගන්නවා නම් රටේ ඉදිරි අනාගතයේදී මේ ආණ්ඩුව කරන වැරදි සම්බන්ධ. මොකද මේ වැරදි කරන්න ඒගොල්ලන්ට අවස්ථාවක් ලැබුණේ අර කණ්ඩායමක් ඡන්ද පාවිච්චි නොකර ඉන්න නිසා බහුතරයක් 69 ලක්ෂයක් අවබෝධයෙන් තොරව මේ ආණ්ඩුවට බලය ලබා දීපු නිසා. දැන් දිගින් දිගටම තේරෙනවා මේ ආණ්ඩුව යන්නේ වැරදි ගමනක කියලා. දැන් අපි ඔබතුමා කිව් හා සමානෝම ආණ්ඩුවට විරුද්ධව ඒ කියන්නේ ආණ්ඩුවට විරුද්ධව කියලා දෙන අදහස් කරන්නේ ආණ්ඩුව ජනතාවට විරුද්ධව කරන වැඩසටහන් නිසා අපි ආණ්ඩුවට විරුද්ධව නැගී සිටින්න හදනවා. තදබල විදියට ඒක ඉදිරි කාලයේදී ඔබතුමාලාට දකින්න ඇති හැකි වෙයි. මන්ත්‍රීතුමනි දැන් මම මෙහෙම කිව්වොත් ඔබ කියනවා ඡන්දේ දුන්න ජනතාව මේ වැරද්ද සම්පූර්ණයෙන් බාරගත යුතුයි කියන කාරණේ. හැබැයි ජනතාව 69 ලක්ෂයක් ඡන්දේ දෙන්නත් මේ ආණ්ඩුවට 3/2කට සමාන බලයක් ලබා දෙන්නත් ජනතාවට හේතු සාධක වුණේ පහුගිය ආණ්ඩු කාලයේදී ඔබතුමන්ලා කරපු වැරද්ද නිසා. ජනතාව කිව්වොත් නෑ ඒක බාර ගන්න ඕනේ පහුගිය ආණ්ඩු හිටපු ඔබතුමන්ලා කියලා. නෑ. පහුගිය ආණ්ඩු හිටපු කණ්ඩායමක් බාර ගන්න ඕනේ. ඒ කණ්ඩායමක්. හැබැයි මේගොල්ලන්ට 3/2ක බලයක් ගන්න තරම් දෙයක් ඒ යහපාලන ආණ්ඩුවේදී සිද්ධ වුණේ නැහැ. එහෙම කිව්වොත් වැරදි. හැබැයි මේ ආණ්ඩුව බොහොම දැවැන්ත විදිහට මේ රටේ ජීවත් වෙන ජනතාවගේ අදහස් උදාස් හරියට හොයලා බලලා මම දැන් ලොකු මුදලක් වියදම් කරලා ලොකු මාධ්‍ය සම්දර්ශනයකුත් එක්ක මානසික වශයෙන් මිනිසුන්ව වෙනස් කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල හැදුවා ඉතින්. ඒ හදන්න පාවිච්චි කරා මේ රටේ ගොඩක් දේවල්. මේ රටේ බොහෝ වෙලාවට මිනිස්සු ජාතිවාදී. ඒක තමයි සිංහල බෞද්ධ ජාතිවාදී ඉස්සරහට දැම්මේ. සිංහල බෞද්ධ ජාතිවාදී ඉස්සරහට දාලා සුළු පක්ෂ ගැන එක එක මතිමතාන්තර රටේ ගොඩනගලා සුළු ජාතීන් ගැන මතිමතාන්තර ගොඩනගලා ඊළඟට විශේෂයෙන්ම පාසුක ප්‍රහාරය ඊළඟට ගිවිසුම් සම්බන්ධව බැංකු ගැන මේ සියල්ලම ගත්තා සමානම රටේ ආරක්ෂාව කළ හැක්කේ मेरटे वर्तमान जनाधिपति पवनय के मत आगोड़ना मे मते तमई दडिव क्रियात्मकूने मे तुनेंदे बल भागा इतना अभी देखे मे गोलू पेहदिल अभी जनता क्यों मे गोलू मे कि बोरू किए है भाई बोरू किए एक पिगते जनता है भाई वर्तमाने जनता देंगे टिकेन टिके टिकेन टिके तेरगेनेमा मे गोलू करे ये विशाल बोरू अक्कीन ऐनांगे विशाल बोरुव मे आया किएन कोट मे आय पाविच्चिकर संहार कारण पासुकुहारे अपे मेरोन अहिंसक मिनिसुंगे ये मिनी वाला लुडिंग एवतम पावदे गोड़े बल भाग ये पावल दी मंदकी मितन नवत मेरट निवरदी करान पुलवां अभी विश्वास करके आगम धर्मे अनु शुभा धर्मे तमय मेकट आवश्यक पाडम आंडूट लबिल जनतावट निसी आकार सहन लबेन के विश्वास करी हेमदनेक्म इदरेदी स्वाभाविक स्वभाव धर्म तेक् गुडनगेन मेरटे वेरदी करपु मिनिसुंट दडुवंग लबेन अवस्थाव एनकोट ओन्न रटे जनतावट तेरी तुनेंदके बलय गोल्लो रवटीमकिन दुन्न ए तुनेंदके बलय गत्ताय ए तुनेंदके बलय गंड कियपु बुरु टिकेन रट विनाश वेनो ई रट विनाश वेद्दी ए आय तीरुम गन्नो स्वभाव धर्मगे අර බුරු කියපු සියලු දෙනාටම දඬුවම් හම්බ වෙනවා. එතකොට මේක නිවැරදි වෙයි. අපිට තියෙන්නේ එතකන් විපක්ෂයක් හැටියට අපේ කාර්යභාරය පැය 27 පුරා ජනතාව වෙනුවෙන් හරි විදිහට ඉෂ්ට කරන්න. මන්ත්‍රීතුමනි දැන් විපක්ෂයක් හැටියට කියන ඔබගේ කාර්යභාරය පිළිබඳව කතා බහ කරද්දී වර්තමාන ආණ්ඩුව 2015 විපක්ෂයෙන් බවට පත් වෙනකොට ඔවුන් පටන් ගත්තේ Taman විපක්ෂයේ ඉඳගත් පළවෙනිම දවසේ ඉඳලමයි एक अबद्ध विपक्षक विधेयक एक राशि वेला विपक्षे किन आंडु पक्षे के इन मार्गे पीली सकर हकर गाने ने तंगे हदा गाने उन उत्साह करे अब वर्तमान विपक्षे उपगे समग्र जन बल वेगे थौमत एवं यार गैम मकिंग सामान्य जनता के गैम मकिंग विपक्षे कारोबारे पटंग रगड़े नहीं किया ये गैम मकेला दास करने महिता ने पट्टपाल बुरु के खंडा है अपेन है डील दान खंडा है तो अपेन है ඒ වගේම අර සමහර වෙලාවට හඳුන්වන්නේ වාචාල විදියට අදහස් සෝමාරු කරනවා කියලා. එහෙම කණ්ඩායමනුත් අපේ නැහැ. එතන පුංචි පුංචි වැරද්දක් තියෙන්න පුළුවන්. දේශපාලනයේට ඒ සමහර කණ්ඩායම් එකතු වෙන්න ඕන කියලා මම හිතනවා සමහර වෙලාවට. සමහර අවස්ථාවල ඒක දේශපාලන පක්ෂ වලට අවශ්‍ය වෙනවා කියලා මම හිතනවා. ඒකට හේතුව තමයි ඔබතුමා දකින්න ඇති මේ වර්තමාන ආණ්ඩුවේ අය පහුගිය අතීතයේ ඉඳලා ඉස්සරහට අරගෙන බලපුවම ඒගොල්ලෝ මාධ්‍යවල කියපු කතන්දර ටික ये माध्यट अवेल्ला කියපු කතන්දර ටික පෙළගස්සලා හරියට බලන්න අප මන් ජනතාවගෙන් ඉල්ලනවා මේ ටික හරියට පෙළගස්සලා බලන්න. ඒගොල්ලෝ කී වතාවක් වෙනස් කර කර වෙනස් කර කර පාට වෙනස් කරපු කටුස්සු වගේ අවිල්ලා තියෙන අවස්ථා කොච්චරද කියන එක. ඒගොල්ලෝ හරි වෙලාවට ජනතාව රවට්ටන්න කියන්න ඕන දේ මහා හයියෙන් කෑ ගහලා පෙරලලා කුඩු කරලා විශ් කරලා දාලා ඒගොල්ලෝ කියනවා. කියලා ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රායෝගිකව රටේ ආණ්ඩුවේ සහ ජනතාව අතර ජීවත් වෙනකොට වෙන විදිහට ජීවත් වෙනවා. ආපහු එනවා. ඒකට හොඳම උදාහරණ තියෙන දැන් ඉන්න ආණ්ඩුවේ නායකයෝ ගොඩක් ඉන්නවා. ඒ දැන් 19 වෙනි සංශෝධනය මේ රටේ ක්‍රියාත්මක කරන්න සම්මත කරපු කණ්ඩායමනේ පොහොට්ටුවේ කණ්ඩායම. විශ්සත් කරේ ඒගොල්ලෝනේ. ඒතර බලන්නකෝ 19 දී කියපු එකයි 20 දී කියපු එකයි. මේ දෙක අරගෙන බලන්නකෝ ඊට කියපු ටික අරගෙන බලන්න. ඊට පස්සේ කියපු ටික අරගෙන බලන්න. එහෙම කියපු ටික අරගෙන බලපුවම තේරෙයි ජනතාවට හරිය විදිහට ජනතාවට ඇත්තටම වෙලාවක් නැහැ මේව බලන්න. ජනතාව ජීවත් වෙන්නේ පුදුම අමාරුවකින්. ජනතාව උත්සාහ කරන්නේ එදිනදා කන්නේ බොන්නේ අඳින්නේ කොහොමද ළමයිට උගන්වන්නේ කොහොමද අම්මා තාත්තට බෙහෙත් ටික අරන් දෙන්නේ කොහොමද කියන එක තමයි ජනතාව මේ වෙලාවේ හිතන්නේ පැහැදිලිව. මොකද මේ කොරෝනාත් එක්ක ජනතාව ඉතාමත්ම අසරණ වෙලා තියෙනවා. ඉදිරි අනාගතය ගැන කිසිම පැහැදීමකින් නැතුව ඉන්නේ ජනතාව. එවැනි වෙලාවක මේ ගැන හිතන්න වෙලාවක් නැහැ. නමුත් මේ වෙලාවේ රටේ ආණ්ඩුව ජනතාවගේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්නව වෙනුවට ආණ්ඩුවේ මිනිසුන්ගේ හෙන්චයියන්ගේ සහ ආණ්ඩුවේ නායකයන්ගේ අවස්ථාවන් ඉෂ්ට කරමින් ඉන්න වෙලාවක් මේ. නිසා මෙතන පැහැදිලි ජනතාව අවබෝධ කරගනි. තව මම හිතන්නේ 7-8 මාසයක් යනකොට जनता उत्तर दें पटंगनी अपने भयक्न अर असू नमे एक विधिहट मिनसु एलियट बेहला आंडूड विरुद्ध क्या गहला पिकटिंग करला प्रश्न करला अवसाने आंडो वेडितेला मिनिसुंग मरला ए तत्तेट रट एई කියලා ඉදිරි කාලය තුල උදේ තරම් ජනතාවට භයානක අනාගතයක් පේන ලකුණු අපි දකිනවා ආණ්ඩුව තුල. ඒ නිසා ඒ තත්ත්වයක් ඉදිරි එයි. ඒ නිසා අපි බය අන්න ඒ තත්ත්වය આવුත් රට මොකද වෙන්නේ කියලා. අන්තිමට දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔබ සඳහන් කරා ඔබලාගේ මේ විපක්ෂයට මේ තරම් සීමිත മന്ത്രി දුර සංඛ්‍යාවක් ලැබෙන්නේ ආණ්ඩුවට අර තරම් බහුතරයක් එන්නේ ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්න ප්‍රමාණයක් මහමැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. එතකොට දැන් මේ ලක්ෂ 30 ආයෙත් ඔබ වටා එකතු කරගන්නට යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක එක්සත් ජාතික පක්ෂත් එක්ක එකතු වෙනවද නැත්නම් විකල්පයකට යනවද සංවිධාන බලවේගයේ වෙනත් විදියකින් මේක ජනතාව අතරට ප්‍රවේශය වෙනවද කියන කාරණේ තීරණය කර යුත්තේ ඔබතුමන්ලා. මොකක්ද තියෙන වැඩපිළිවෙල? නෑ ඇත්තටම සමගි ජන බලවේගයේ මේ ඉන්නේ ස්ප්‍රිට් එකනේ. මේ ජනතාව හොඳට ඕදලා පෙරලා එවපු කණ්ඩායමක් දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඉතින් ඒගොල්ලෝ තමයි මේත් එක්ක රට ඉදිරි අනාගතයේ ගොඩනගන්නේ මේ කණ්ඩායම. මේ කණ්ඩායම ගොඩනගද්දී අපි ප්‍රගතිශීලී මේ රටට ආදරය කරන ජනතාවට ආදරය කරන රටට ආදරය කරන සියලු පක්ෂවලට සියලු සිවිල් සංවිධාන සියලු ආගමික සංවිධාන සියලු දෙනාට අපිත් එක්ක එකතු වෙන්න ඊට ප්‍රස්තාව අපි ලබා දීලා තියෙනවා. එතෙන්ට තහංචි නැහැ. එතෙන්ට අරයාද මෙයාද කියලා නැහැ. අපි විරුද්ධ මෙරට එක කණ්ඩායම් කීපයකට. ඒ කණ්ඩායම් තමයි අපි ත්‍රස්තවාදීන්ට විරුද්ධයි. අපි ජාතිවාදීන්ට විරුද්ධයි. අපි අන්තවාදීන්ට විරුද්ධයි. අපි ආගම්වාදීන්ට විරුද්ධයි. අපි හැම කෙනෙකුටම මෙරටේ ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕන. ආගම් අදහන්න අයිතිය තියෙන්න ඕන. කතා කරන්න නිදහස තියෙන්න ඕන. තමුන්ගේ වැඩ ටික කරගන්න නිදහස තියෙන්න ඕන මේ රටේ. මේ සියල්ල අපි එකතු වුණාම අපි පවුලක් හැටියට මේ රට හදන්නේ. මේ රට පවුලක් විදිහට හදුවේ නැත්තම් මේ රට හදන්න බෑ. එක එක අදහස් එහාට මෙහාට ඇදලා මේ රට හදන්න බෑ. අපි මේ රට මේ විදිහට හදනවා නම් අපේ සමගි ජන බලවේගයේ ඉස්සෙල්ලාම අපේ මේ කුඩා කණ්ඩායම තාමත්ම ශක්තිමත් කණ්ඩායමක් වෙන්න ඕන. අර වගේ පට්ටපල් බුරුණෝ කියන ඩීල් ගහන්න නැති කණ්ඩායමක් එක්ක සමහර වෙලාවට සමහර තැන් ඩීල් එක යන්න වෙයි. මේ ඩීල් එක යන වෙද්දී ජනතාවට හානියක් වෙන්නේ නැති ඩීල් කරන්න සිද්ධ වෙයි. මොකද මේ වර්තමාන ආණ්ඩුව එදා අතීතයේ ජනතාවට හානි වෙන ඩීල් තමයි කරේ දිගින් දිගටම. හැබැයි ඒව කරන්න අපිට දෙන්නේ නැහැ. අපි කියන්නේ අපි හදමු පිරිසිදු කණ්ඩායමක් අද අපි සමගි ජන බලවේගයේ එළියට අවිල්ලා තිනවා. ඒ කණ්ඩායමත් එක්ක අපි එකතු කරගමු ඒ වගේම කණ්ඩායමක් රටේ. අතන මෙරට හදමු. අපි ඔක්කොටම දුක් විඳින්න වෙයි. මොකද මේ ආණ්ඩුව වැරදි නිසා අපිට ඉදිරි කාලේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මම කිව්වා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මම හැමතිස්සම කියපු දෙයක් තමයි මේ ආණ්ඩුව හාල් කිලෝ එක රුපියල් 200ට කිට්ටු වෙන්න යවනවා කියලා. දැන් ඔන්න ඒක යාගෙන එනවා. 120 30 150ට යාගෙන එනවා. දැන් ඉදිරි කාලය තුල රුපියල් 200ට යනවා. මම කියපු දේ හරි වෙලා තියෙනවා. ඒතකොට ජනතාව ඒවා පිළිගත්තේ නැහැ. ඒතකොට මේ හාල් කිලෝ එකත් එක්ක ගත්තාම ඒකට සම්බන්ධ වෙච්ච බද්ධ වෙච්ච එදිනෙදා ජීවත් වෙන්න විතරක් කන්න තියෙන කෑම ටික ගන්නත් මිනිසුන්ට බැරි වෙන තත්ත්වයක් රටේ උදා වෙයි ඉදිරි අනාගතයේදී මේ ආණ්ඩුව යන වැඩ පිළිවෙලත් එක්ක. ඒ නිසා මම හිතනවා එතනදී අපි සියලු දෙනාට එකතු වෙලා රට හොඳ තත්ත්වයකට ගේන වැඩ පිළිවෙල හදන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. හොඳයි, බොහොම ස්තුතියි. අද අපි 225න් එක් අයකු සමග සාකච්ඡාවට එකතු කරගත්තේ වර්තමානයේ විපක්ෂයේ ප්‍රධාන විපක්ෂය සමගි ජන බලවේගය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වර්තමාන පාර්ලිමේන්තුවට තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා. බොහොම ස්තුතියි. බොහොම කාර්යබහුල වෙලාවක අපේ සාකච්ඡාවට පැමිණීම පිළිබඳව අපි සූදානම් වෙන්නේ 225න් සමගින් යන්නට. අපි යලි දිනයක මෙවැනිම මහජන නියෝජිතයෙකු සමගින් රටේ කාලීන වර්තමාන දේශපාලනය පිළිබඳව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙමි. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.